Chaminder, Milanti. Teruan Sarnai. Teruan Sarnai, Indika. Sadhu, Sadhu. Namo. Teruan Sarnai, sir. Arahato. 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 Namo Sambuddhasa. Namo Tassa. Arahato. Arahato. Sama Sambuddhasa. Namo Tassa. Arahato. Arahato. Sama Sambuddhasa. Iti piso bhagava araham sama sambuddho vijja charana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati satta deva manussana buddha bhagavati svakkato bhagavata dhammo sandhittiko Tiko openaiko pacchattam veditabho supatipanno bhagavato sarvakasanno nyayapatipanno bhagavato sarvakasanno samichi patipanno bhagavato yadidam chattari purisangani akkapurisapukkala Esa bhagavata sango ahuneyo pahuneyo dakkineyo anjali karaneyo anuttaram punyakkittam lokasati Anuttaro purusha dhamma sarati satta deva manusanam buddho bhagavata chakkavale su atra devata Saddhammam nirājat sunantu sattamukhadam dhammasavana kālo ayam badanta dhammasavana kālo ayam badanta Dhammasavana kālo ayam badanta sadhu 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 teruvan saranai upul mahathaya teruvan saranai teruvan saranai teruvan saranai ada davase ape daham mandapata obathumawa ithamathma gaurava namaskara purvakava piligannawa avasarai obathumata teruvan saranai upul mahathaya තිරුවන් සරණයි ශාමණේර මහත්මිය සිළුම දෙනාට අපි අද සාකච්ඡාව පැයකමාරක් වගේ වෙලාවට කරන්න ඊට පස්සේ ශාමණේර මහත්මට මම ඉල්ලා හිටිනවා මේ අයත් සමග යම් කරුණු කාරණා ටිකක් ඉදිරියට අරගෙන යන්න කියලා නමුත් අපි මූලිකව අපි මේ දවස් ටිකේම කතා කරපු මේ ලෝක සමුදේ පිළිබඳවම ඒ නාම රූප ධර්ම තාවේ තුලින් තව ටිකක් යමක් පහදගමු ඒක පහද ගන්නකොට අපිට වැදගත්ම වෙන්නේ මේ රූපය යන්න පිළිබඳ අවබෝධයයි ප්‍රත්‍යක්ෂ අවබෝධයයි මෙතන ඉන්න අයට හොඳට මේක හිතින් ධාරණය කරගන්න මේ තථාගත දේශනාවේ හරිම क्रिटिकल संधिस्थान अभी हरिम प्रज्ञावें दतिवतुनम चामिनियम्मा उपदीन ताका गेटे हेमनता अंतो जटाकियन गेटे अभ्यंतर गेटे නුබලට ලිහා ගන්න හම්බ වෙන්නේ තථාගත දේශනාවක් තියෙනවා ජටා සූත්‍රයේ ඒ ජටා සූත්‍රයේ තථාගතයන් වහන්සේගෙන් දෙවියෙක් ප්‍රශ්නයකින් විමසනවා තථාගතයන් වහන්ස මේ ඇතුළත් ගැට පිටත් ගැට ගැට පිට ගැට මේ සත්වයා අවුලෙන් අවුලට පත් වෙලා මේ සංසාරයට බැඳිලා ඉන්නවා කෙසේද මේ සත්වයා මේ සසරෙන් මිදෙන්නේ කියන එක තමයි දෙවියෝ මේ තථාගතයන් අප තථාගතයන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ උත්තරයක් දෙනවා හරි ප්‍රසිද්ධ ගාථාවක් අතරත් නේ මට ඔක්කොම මතක නැහැ සීලේ
පතිත්ථාය නරෝ සපඤ්ඤෝ මේ සීලය පිහිටවා ගන්න මේ මේ රහතුන් වහන්සේ විතරයි මේ ගැටෙලි මේ ප්‍රශ්නේ මිදෙන්න කියලා කියන්නේ සීලය පිහිටනවා කියන්නේ සීල පිහිටන සීලයක මෙන්න මෙතනත් හරි වචනයක් තියෙන සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ මේ සීලේ මේ පිහිටන සීලයකටයි අපි යොමු වෙන්න ඕන අදහන සීලයකට නොවන බව මේ හැමෝම අය අවබෝධ කර ගන්න ඕන ඒකට අපි වෙනම සූත්‍රයකින් පෙන්නන්නම් මේ අදහන සීලයක් තුල සත්වයා ඉන්න තාක්කල් මේ ලෝකේ ආර්යයන් වහන්සේලා නැති වෙලා යනවා කියලා යම් දවසක අදහෙලි වලට ඒ කියන්නේ සීලය සීල යම් කිසි සීලයක මෙයා අදහන සීලයක හිටියොත් ඒ කියන්නේ මේ 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 සිල් මේ සිල්වත්තු ලෝකේ බිහි වෙන්න මේ ආර්ය ධර්මයේ විනාශ වෙලා මේ සංසාර ගමන නතර කිරීමට යන පිරිස නැති වෙලා යනවා කියලා. ඒතර අපි බලමු මෙතනදී සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ කියලා කියන මේ සිල්වන්ත භික්ෂුව මෙය මෙන්න මේ තෘෂ්ණාව දුරු කරමින් මේ සසර ගමන කෙලවර කරනවා. එතනදී හරි ලස්සන වචන දෙකක් විග්‍රහ කරනවා මගේ තථාගතයන් වහන්සේ. යම් තැනක එත්ත නාමංච රූපංච අසේසං උපරොජ්ජති කියලා වචනයක් කියනවා. යම් තැනක නාමයත් රූපයත් සම්පූර්ණයෙන්ම උපරෝජනය නොවේද? නිරෝධේ නෙමෙයි උපරෝජනය නොවේද? අන්න එතන පටිගං රූප සංඥාත එත්තසා තිත්තසේ ජටා කියලා වචනයක් කියනවා. එතන මේ පටිගං පටිග සම්පස්සේ පටිගං රූප සංඥාත අන්න මෙන්න මේ පටිග ස්පර්ශය තුලින් පටිග ගැටීම තුලින් හටගන්නා වූ මේ රූප සංඥා පටිගං රූප සංඥාත අන්න එතන එත්තසා තිත්තසේ ජටා මෙන්න මෙතන තමයි මේ ගැටේ ලිහෙන්නේ කියලා කියනවා ඒ කියන්නේ මේ අවුල මේ සත්වයා සංසාරයට බැඳිලා අවුලෙන් අවුලට පත් වෙලා ඉන්න මේ සත්වයා මේකෙ මිදෙන පළවෙනි අවුලට ගහපු ගැටේ තමයි මේ මොකද්ද රූප සංඥාව නැමැති ගැටේ. ඒ නිසා මේ රූපය අති සියුම් ලෙස නුඹලා අපි දැකිය යුතුයි. ඒක නිසා මෙතන ඉන්න සියලු දෙනාගෙන් මම බොහොම බැගෑපත්ව ඉල්ලා හිටිනවා මේ තථාගතවරයෙක් ලෝට හෙලි කරන්නා වූ මේ කරුණු කාරණා නුඹලාගේ පියවි හැට පේනේ වනම් නොයි ප්‍රඥා ඇසට පිටරයි මේව පේන්නේ මේ මේ භෞතික කනටවත් භෞතික ඇහැටවත් පේන එකක් නෙමෙයි මේක 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 අතිසියුම් ප්‍රඥා ගෝචර දහමක් මේ තථාගතයන්ට ඒකයි මේ මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු වෙන්නේ ඒකයි ඒක නිසා මේ භෞතික විද්‍යාඥයෙක්වත් ජීව විද්‍යාඥයෙක්වත් ක්වොන්ටම් තාක්ෂණයෙක්වත් හම්බෙච්ච කතාවක් නෙවෙයි මේක. ඒක නිසා ඒ උත්තමයා හොයාගත්තු මේ සියුම් දහම නිග්‍රහයකට ගෙනියන්න එපා. නිග්‍රහ කරන්න එපා ඒ උත්තමයාට. ඒ උත්තමයා මේක හොයන්න මේක අපි වෙනුවෙන් මේ වෙනුවෙන් ඇස් ඉස්මස්ලේ දන් දීලා හොයාගත්තව මේ දර්ශනය මේ දැක්ම මේ අවබෝධය මේ බහුත් මේ මෑත කාලේනව බිහි වෙච්ච ක්වොන්ටම් විද්‍යාඥයෙකුට හෝ භෞතික විද්‍යාඥයෙකුට හෝ ජීව විද්‍යාඥයෙකුගේ කොටසකට ගෙනියන පාපයට ඔගොල්ලෝ ගොදුරු වෙන්න එපා. ඒ පාපේ දැන් මුළු ලෝකයාම කරලා කරගෙන යනවා. ඒ කියන්නේ තථාගත දහම යමිනියම එතනින්ම සංඝ ભેදේ ඇති වෙනවා. ඒ කියන්නේ මේ මේ උත්තමයා හොයාගත්තව මේ සියුම් උන්නාසි කියන්නේ මේකට කොහොමද දන්නවද? ගැඹුරු වූ ශුන්‍යතා දර්ශනය කියලා බුදුහාමුදුරු කියන්නේ. අති ගැඹුරු වූ ශුන්‍යතා දර්ශනය. මේක දර්ශනයක් දැක්මක්. නුශුන්‍ය වෙලා යන දැක්මක්. මේ සත්‍යය කොහොමද මම මේක පහදන්නේ කියලානේ උන්නාසිලා හිතන්නේ. ඒතර එච්චර අමාරුවෙන් උන්නාසියේ මේකේ තියෙන ගැඹුර අවබෝධ කරගෙන මේක මම විඩාවටපත් වෙන වෙහෙසටපත් වෙනවා විතරයි මේ සත්‍යයට මේක ඇහැට පේන්නේ නැති නිසා කනට ඇහෙලා පිළිගන්න බැරි නිසා මේ ධම කොහොමද මම මේ සත්‍යයට අවබෝධ කරන්නේ කියලා නිචාමිනියම්ම පළවෙනිම මේ තථාගතයන් වහන්සේ මේ හිතන්නේ
මම කෙසේද මේ සත්වයාට මේ ගැඹුරු ශුන්‍යතා දර්ශනය පහදලා දෙන්නේ මොකද නුඹලාට තේරෙන්නේ නැති නිසා නුඹට මට මේක තේරුනේ නැහැ එච්චරටම සියුම් මේක ඒක නිසා කවුරු හරි මේ ධර්මයට උනන්දු වෙන අය ඉස්සෙල්ලම මේ සියුම් ධම් කරුණ පිළිබඳ ගැඹුරෙන් මා අවබෝධ කළ ගත යුතුයි කියලා හිතන්න මේක ගලපන්න යන්න එපා සම්මුතියට ඒක නිසා මේ රූපය පිළිබඳ තියෙන සමාජ විග්‍රහය සහ තථාගතයන් වහන්සේගේ විග්‍රහය සම්පූර්ණයෙන්ම පරස්පරයි අහසට පොළොව වගේ මම ඒක පැහැදිලිව ඒ ඒ මේ මා විසින් ගන්න මතයක් නෙමෙයි ඒ සූත්‍රාන් සූත්‍රයන් තුලින් අපිට පහද ගන්න පුළුවන් මේ තථාගතයන් වහන්සේ මේ රූපය පිළිබඳ කතා කරේ මේ භෞතික රූපයක් නෙමෙයි හොඳට මතක තියාගන්න මට මේ අලුතෙන් එන අයත් මේකට කතා කරලා උදව් කරන්න ඕන මේ අපේ අර අම්ම නැද්ද රත්නායකමත් ඉන්නවනේ තථාගත විග්‍රහය තුළ මේ රත්නායක අම්මා මේ රූපය කියන්නේ මෙතෙක් කාලෙකට මේ අම්මලාට මේ සමාජය විසින් විග්‍රහ කරපු රූපේ නොවේ. එහෙමයි. මේ අම්මලාට මේ චමින්ද මේ ඔක්කොටම මේ සත්වයාට පහදලා දුන්නේ මේ සතවර්ෂ ගාන පුරාම. මේක මේ අදෙයිය වෙච්ච වරදක් නෙමෙයි අම්මා. එහෙමයි. මේක යම් කිසි සැලසුම් සහගතව බුදුදහම විනාශ කිරීමේ අරමුණෙන් යම්කිසි ජෛන සම්ප්‍රදායකට ජෛන වරුන් විසින් කැඩි ඇහෙන්නේ මට පුද්ගලයෙකුව මෙහෙවලා කරපු අපරාධයක් අම්මා සුනිල් මහත්මයා රෙකෝඩින් අහන්න එතකොට මෙන්න මේ ඒ සිද්ධාන්තය තුල අම්මා අද පොත්පත් සියල්ලේම අපිට හම්බ වෙන සූත්‍ර පිටකේ ඇර තථාගත දේශනාව හැටියට අපිට ජීවමාන බුදුන් ලෙස පවතිනා වූ මේ සූත්‍ර පිටකේ ඇර මේ සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටකේ ඇර අනිත් සෑම තැන්වලදීම අම්මා මේක වෙනස් මේ වචන ටිකක් අරගෙන සූත්‍රයෙන් මේක වෙනස් කරලා විග්‍රහ කරලා මේ අතිසියුම් ගැඹුරු වූ ශුන්‍යතා දර්ශනය මේ මොහොතේ වුණ උටම්ම සම්පූර්ණ වල දාලා අවසානයි වගේ තත්ත්වයේ තියෙන්නේ. ඉතරටම දැන් මේ පණ අදින තත්ත්වයක තමයි මගේ තථාගතයන් වහන්සේගේ ධර්ම තියෙන්නේ. ඒ නිසා මෙතන ඉන්න මේ පිසියලු පිරිසකින් මම ඉල්ලා හිටිනවා මේක ප්‍රඥා ඇස විවෘත කිරීම තුලින් පමණයි අම්මා මේ රූපේ පේන්නේ. මේ රූපය මේ බාහිරෙන් පේන රූපයක් නොවේ අම්මා. නෙවේ. බාහිරෙන් පේන රූපේ පේන්නේ අම්මා පුද්ගලයෙකුට මේ පියවි ඇහැට අම්මලාට. ඒ බාහිර රූපේ දකින පුද්ගලෙක් ඉන්නවා අම්මා. දැන් එහෙමයි. ඒ බාහිර රූපේ දකින්නේ රත්නායක අම්මා. හැබැයි තථාගතවරයා වහන්සේ පෙන්නපු රූපේ පේන්නේ ප්‍රඥායසට අම්මා. මේ 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 සම්මුති ලෝකේ කියන රූපේ පේන්නේ භෞතික ඇසට අම්මා. එහෙමයි. තුනේ භෞතික ඇසෙන් බලන රූපයක් පිළිබඳ නොවේයි මගේ තථාගතයන් වහන්සේ විග්‍රහ කරේ. මේකට කියන්නේ චක්ෂුෂේ කියලා. ඒ කියන්නේ මේ කියන්නේ මේ මෙතන රූපය රූප රූපේ පමණක් නොවේයි අම්මා. මේ රූප රූපේ කියන්නේ අම්මා ඇහැට පෙනෙනා වූ රූපේට තමයි රූප රූපේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒතර ඒ රූප රූපය විතරකින් අතර වෙන්නේ නැහැ අම්මලාට. මෙතන තියෙන ශබ්ද රූපයක් මෙතන තියෙනවා ගන්ධ රූපයක් මෙතන තියෙනවා දිවට රස රූපයක් මෙතන තියෙනවා ශරීරයට පොට්ටබ්බ රූපයක් මනසට ධම්මාරම්මන වලට කියන ධම්ම රූප කියලා අම්මා. ඒතර දැන් මේ රූප වර්ග කීයක්ද මේ තථාගතයන් වහන්සේගේ විග්‍රහය අනුව? හයයි. රූප වර්ග හයයි.
මේ තථාගතයන්. ତୋର මේ රූප වර්ග 6 අම්මගේ භෞතික ඇසට භෞතික කනට භෞතික දිවට භෞතික භෞතික කියන්නේ මොකද්ද? ඔබ මේ මේ අපේ මේ ශරීරයේ තියෙන භෞතික ඉන්ද්‍රියට ගෝචර වෙන එකක් නෙමෙයි මේක. එහෙමයි. හැබැයි මේ මේ තථාගතයන් වහන්සේ කියපු රූපය පැන වෙන්න පැනවීම ප්‍රඥප්ති රූපයක් මේක. මනස තුල හම්බ වෙන ග්‍රහණය වෙන උපාදාන වෙන රූපයක් මේක. මනසට උපාදාන වෙන රූපයක් අම්මා මේක. මේ මනසට උපාදාන වෙන රූපය ගන්න අර භෞතික කයේ සතර මහා භූතයන්ගෙන් සකස්සුණු යම් කිසි ඉන්ද්‍රියක් එහෙම නැත්නම් භෞතික අවයවයක් උපකාර කර ඇසුරු වුණා. ඒ ඇසුර නැත්නම් අර අර කියනවා මනසේ උපාදාය රූපේ නුඹට හම්බ වෙන්නේ නැහැ. මේක හරි ගැඹුරු කතාවක් මේ කියන්නේ. නුඹට මේ මේ සවිඥානික කයේ ප්‍රතිවෙන්නා වූ ඉන්ද්‍රියක්නේ අපි සම්මුතිය කියන ඇහැ. ඒ ඇහැ ඇසුරු නොකොට නුඹට අර උපාදාය රූපේ හම්බ වෙන්නේ නැහැ. මං කියන එක පැහැදිලිද සරත් අයියලාට? මේ 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 එතකොට දැන් අම්මාට තථාගතයන් වහන්සේ කියපු රූප සංඥාව හම්බ වෙන්න නම් මේ අම්මාගේ මේ සතර මහා භූතයන්ගෙන් සැටගත්තු මේ මේ භෞතික ඇස නැමැති ඉන්ද්‍රිය උපකාර වෙනවා අම්මට. උපකාරයක් ඇසුරු වෙනවා. එයා ඇසුරෙන් එයාව එයාගේ එයාගේ මෙහෙ එයාගේ මෙහෙවීමක් මේකට අවශ්‍ය වෙනවා. ඒතර ඒ වගේ තමයි මේ රූප රූපේ වගේම ශබ්ද රූපය හම්බ වෙන්නත් අම්මාට අම්මාගේ මේ භෞතික සතර මහා භූතයන්ගෙන් සකස්සුණු මේ කන කියන සම්මුති ඉන්ද්‍රිය උපකාර වෙනවා ඇසුරු කරගන්නවා. චාමිනියා මට පැහැදිලිද මම මේ කියන්න හදන තැන? එහෙමයි උපුල්මට හොඳටම පැහැදිලි. චාමින්ද මේක පැහැදිලි නම් ඕගොල්ලෝ පැහැදිලි උපුල්මට පැහැදිලි උපුල්මට. එතකොට දැන් දිව අර භෞතික කයේ මේ සවිඥානික කයේ සතර මහා භූතයන් ඇසුරු කොටගෙන මේ සම්මුතිය තිබෙන දිව නැමැති අජත්ත ඉන්ද්‍රිය උපකාර කරනවා නුඹට රස රූපය සස රූපය නුඹට උපාදානය වෙන්න උපාදානය කරගන්න. ඊට පස්සේ නුඹට නාසය නැමැති භෞතික සම්මුති ලෝක සම්මුති කයේ තියෙනව මේ ඉන්ද්‍රිය සතර මහා භූත ඉන්ද්‍රිය නුඹට උපකාර කරනවා උදව් කරනවා ඒ ගන්ධේ නැමැති උපාදාය රූපය හම්බ වෙන්න නුඹට හම්බ වෙන්න හැටි මේක පැන වෙන්න පැන වීමට. එතකොට ඇසට මේ රූපේ පැන වෙන්න ඇස උපකාර කර ප්‍රත්‍ය කරනවා. ශබ්ද රූපේ පැන වෙන්න මට මේ කන නැමැති භෞතික සතර මහා භූත රූපේ රූපකය මට උපකාර කරනවා රූප ධාතුව. ඊට පස්සේ දිවටත් එහෙමයි නාසයටත් ගන්ධයටත් එහෙමයි රසයටත් එහෙමයි ගන්ධයටත් එහෙමයි. ඊට පස්සේ ශරීරයේ පහසටත් පහස ලබනකොටත් මේ කය කියන මේ සතර මහා භූත කයේ ඇසුරු කොටගෙන තමයි ඒ කය මේ ස්පොට්ටබ්බේ නැමැති උපාදානය නුඹට හම්බ වෙන්නේ. ඊට පස්සේ නුඹට මනස අරමුණ කියන අරමුණු ස්පය කියන රූප කියනක ධම්ම රූපේට මේ ධම්ම රූපය සකස් වෙන්නේ නුඹට කුමක් ඇසුරු කරගෙනද? මේ මනසේ මනස මේ මොළය නැමැති ඉන්ද්‍රිය ඇසුරු කොටගෙන නුඹට පෙනෙන්නේ නැති වස්තුවක් ක්‍රියාත්මක වෙනවා. ඒක පේන්නේ නැහැ. මොකද්ද පේන්නේ නැත්තේ? මනස කියන එක පේන්නේ නැහැ. මනස හැම වෙලාවෙම ධම්ම රූපයක් ගන්නවා. ඒකත් නොබට මොළය නැමැති ඉන්ද්‍රිය ඇසුරු නොකොටගෙන එයාට පැනවෙන්නත් බෑ. පැහැදිලිද එතකොට? ධම්ම රූපේට පැනවෙන්නත් බෑ මොළය ඇසුරු කරගෙන නැත්තම්. එයා ජීවත් වෙන්නේ ඒකන මනස කියන එක මනස කියන ඉන්ද්‍රිය මනේන්ද්‍රය චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගහන ඉන්ද්‍රිය දිව්‍ය ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මනේන්ද්‍රිය මේ මනේන්ද්‍රිය මේ මොළේ ඇසුරු කරගෙන තමයි ඉන්නේ අම්මා. හ්ම් මං පහදලා මං ප්‍රශ්නයක් අහන්නද?
ඔය මන මන ඉන්ද්‍රිය එතකොට කියන්නේ පච්චුප්පන්න වෙන්නේ අතීත ගණ්ඩක් පුළුවන් අනාගතේවත් ගණ්ඩක් පුළුවන් ඔතන තියෙන එකම එක වෙනයි චක්කුට ගණ්ඩ පුළුවන් පච්චුප්පන්න මොහොතේ විතරයි නේද මනස මන ඉන්ද්‍රියට ගණ්ඩ පුළුවන් අතීතේවත් මනස සංඥාවක් ගන්නකොට මනසට ගන්න පුළුවන් දැන් රූප සංඥාවක් ගන්නකොට උපාදාය රූප ඒකේ ඒක උපාදාය රූපයක්නේ බලන එකන්නේ වෙන්නේ ඒ විහාවනේ පච්චුප්පන්න මොහොතනේ මලි පැනින්නේ මනසට එහෙම ක්‍රියාකාරීත්වයක් ගන්න පුළුවන් ඔක්කොම පච්චුප්පන්න මත ඔක්කොම පච්චුප්පන්නේ මේ මනස මනංච මනංච පටිච්ච ධම්මේසු උපජ්ජති මනෝ විඥානං කියන්නේ පච්චු දැන් අපි සරත් අයියා හොඳට වොෂ් එකක් දාගෙන S2 පියාගෙන ඇඳේ ඇලවෙලා ඉන්නවා ඇඳේ ඇලවෙලා ඉන්නකොට එයාට ධම්ම රූපේ හම්බ වෙන්නේ එයාගේ එයා ධර්ම රූප සමග ස්පර්ශයක් ඇති වෙනවා ඒක තමයි ධම්ම රූපේ කියන්නේ ඒ ධම්ම රූපේ තමයි එයා ඒ ධම්ම රූපේට තමයි එයා ධම්ම ආරම්මණය ඊට පස්සේ එකතු කරන්නේ නාම ධර්මයේ එතකොට මේ ඉන්ද්‍රියන් 6ම එකම ආකාරය ආයි කිසිදු වෙනසක් නැහැ මේ ඉන්ද්‍රිය 6 එකම විදියට තමයි මේ සමුදේ වෙන්නේ රූපේ දැන් අපි කතා කරේ රූපේනේ තාම අපි නාමයට ගියේ නැහැ අපි මේ කතා කරේ රත්නායක අම්මා රූපය සරතය මේ කතා කරන්නේ රූප සංඥාව පිළිබඳ හරි මේ රූප සංඥාව ඉන්ද්‍රියන් 6ක් දැන් රූප සංඥාවටත් සතර මහා භූත ධාතුන් ඇසුරු කරගෙන නේද අම්මා රූප සංඥාව හටගන්නේ එහෙමයි මනේන්ද්‍රිය කියන එක අම්මා අපිට අතට හවුවෙන ඉන්ද්‍රියක් නෙමෙයි මේක මෙයා මේ පැහැදිලිවම අපිට නවීන විද්‍යාවෙත් ඔප්පු වෙනවා මෙයා මේ මොළයේ ඇසුරු කරගෙන තමයි මේ මනස ක්‍රියාකාරීත්වය තියෙන්නේ ඒක නිසා තමයි අර සිහිය නැති කරන ඉන්ජෙක්ෂන් එක ගහුවම ඒ අදාළ ඉන්ජෙක්ෂන් එකේ ක්‍රියාකාරීත්වය කොහෙටද අරගෙන යන්නේ හදවතටද මොළයටද හදවත ක්‍රියාත්මකයිනේ ලස්සනට. ඒතර මොළේ අක්‍රිය කරත් එයාට සියල්ලම නතර වෙනවා. ඒක නිසා මේකේ එයාට ඉන්හාට රූප රූප හම්බ වෙන්නේ නැහැ, ශබ්ද රූප හම්බ වෙන්නේ නැහැ, ගන්ධ රූප හම්බ වෙන්නේ නැහැ, රස රූප හම්බ වෙන්නේ නැහැ, පොට්ටබ රූප හම්බ වෙන්නේ නැහැ, ධම්ම රූප. ඇයි? උපාදානයක් යම් ස්තැනක සිදු වෙනවා නම් කුමන හෝ උපාදාය රූපයක් ඒකට මනසේ මානසිකාර සම්බවා සබ්බේ ධම්මා කියන ධර්ම න්‍යායයට මේක ඇතුල් වෙනවද නැද්ද? ඇතුල් වෙනවා නේදමනේ. එන්නේ මනසනේ මිදින්නේ අන්තිමෙන්. ඒ මනසේ ක්‍රියාකාරීත්වතාවකාලිකව නතර කිරීමක් තමයි අම්මා ඔය සිය නැති කරනවා කියන්නේ. සිය නැති කරනවා කියන්නේ ඒ කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය නතර කරනවනේ තාවකාලිකව. පැහැදිලිද අම්මලට? ඉලමයි. ඒතකොට එතනිනුත් අපිට පැහැදිලි වෙනවා දැන් මේ රූපේ පිළිබඳව නේද අපි කතා කරන්නේ මේ කෙටි වෙලාවේ. ඒතර බලවෙනියෙන් මේ රූප සංඥාව කියන්නේ මේ බාහිර රූප කතන්දරයක් නෝවේ. නෙවේ. බුද්ධගතන් වහන්සේ කිව්වේ චතරික මහ භූතාන චතුන්නන්ත මහ භූතාන උපාදාය රූපං කියලා. උපාදාය රූප. අපිට වැරදුනේ අපිව රවට්ටුවේ අර කියන්නා වූ අර පුද්ගලයෝ වසරේ 2000 ක විතර කාලයක මේ වචනවල තියෙන සැඟවුණු අරුත හංගලා ගැඹුරු අරුත ඒ නිකන් ගොඩින් පේන අරුතක් එළියට දැම්මා. මොකක්ද දැම්මා? සතර මහා භූත චතුන්නන්ත මහා භූතානං චත්තාරිදික මහා භූතානං කිව්වම ඒක නිකන් එළියට ඇහෙන්නේ ඒකේ ශබ්දේ ස්වરૂපේ නම් මේ සතර මහා භූත රූප වගේනේ පේන්නේ. එහෙමයි. එතකොට මිස් ඒ එලියෙන් පේන සවුන්ඩ් එක අරගෙන මේ පාලි වචනය මේ මාගදී වචනය මේගොල්ලෝ කිව්වා සතර මහා භූත රූප කියලා මේවා. එහෙනම් උඹට හම් වෙන්නේ සතර මහා භූත රූප කියලා. එතකොට මේගොල්ලන්ට මේ විග්‍රහය තුළ රූප රූපේ සතර මහා භූත රූප හැටියට කිසිම ගැටලුවක් නැතුව විග්‍රහ කරගන්න පුළුවන්.
මොකද අම්මා බාහිරේ තියෙන ඇස ගත්තත් සතර මහ භූත රූපයක්. එතකොට නුඹට හම් වෙන බාහිර රූප ගත්තත් ඒක පටන් වලින් ආපෝ වලින් තේජෝ වලින් හැදුණු ඒකත් අපිට පේන මේ මොකක්ද ඒකට කියන්නේ මේ මේ භෞතික රූපයක් නේ අම්මා. එතනදී ඒක පොඩ්ඩක් ගැළපෙන ගතියක් ආවා. හැබැයි ශබ්ද රූපේ ගාවන්ම ගන්ධ රූපේ ආවම මෙතනදී ගැටලුවක් මතුණා. එයි මෙතනදී සතර මහ භූත රූපයක් නෙමෙයි නියම්ම බාහිර තියෙන්නේ ගන්ධ රූපේ සතර මහ භූත රූපයක් නෙවෙයිනේ. ඒකට මේගොල්ලෝ කරේපු වැඩේ තමයි අම්මා අර භෞතික විද්‍යාවේ ක්වොන්ටම් තාක්ෂණය ගැනල කිව්වා. නුඹට හුලඟක් හැටියට ආවත් ඒකෙත් තියෙනවා මේ සතර මහ භූත සංයුතිය තියෙනවා කියලා. තොර දැන් තථාගතයන් වහන්සේගේ කිච්චිදු තැනක මේ ක්වොන්ටම් තාක්ෂණය ගැන කතාවක් කළා නෑ. තථාගතයන් වහන්සේ කිව්වේ මට රූපයක් උපාදානය වෙනවා කියලා පපණයිනේ. උපාදාය රූපයක් කියලානේ තථාගතයන් වහන්සේ කිව්වේ. එතකොට දැන් මෙන්න මේක කොහොම හොඳට මතක තියාගන්න. භෞතික රූපයක් නම් මට හම්බ වෙන්නේ රූප සංඥාවට, නාම රූපේ රූප ධර්මයට භෞතික රූපයක් නම් මට හම්බ වෙන්නේ මේක හොඳින්ම සියුම්ම හිතන්න. ඒ භෞතික රූපේ මට හම්බ වෙන පුද්ගලයෙක් ඉන්නව නේද? එතන එතන පුද්ගලයෙකුට නේද ඒ රූප සංඥාව හම්බ වෙන්නේ? දැන් භෞතික මන්දරම හිතන්න මේක යමෙක් කියනවා නම් නාම රූප ධර්මයේදී රූපය යනු සතර මහා භූතයන් ගෙන් හටගත් රූපයක් කියලා. ගෙන් සතර මහා භූතයන් ගෙන් හටගත් ඇසුරු කොටගෙන ගත්තු මට හම්බ වෙච්ච රූපයක් කියලා කියනවා නම් මට කියන පැත්තක තියන්න ඒක ඒ රූප සංඥාව හම්බුන පුද්ගලයෙක් ඉන්නව නේද? එහෙමයි ඉන්න ඕන නේද? සංඥාව නෙමෙයි ඒ රූපය රූපේ ග්‍රහණය වුණ පුද්ගලෙක් නැද්ද? එතන නුඹලට තේරෙන්නේ නැද්ද? එහෙමනම් එහෙම ඉන්න ඕන නේද? එහෙමයි බාහිර රූපේ එහෙම පුද්ගලයෙක් හිටියොත් තථාගතයන් වහන්සේගේ ප්‍රධාන න්‍යාය ධර්මයේ බිඳ වැටෙනවාද නැද්ද? පුද්ගලෙක් හිටියොත් එතන බිඳ වැටෙනවා. එතන තථාගතයන් වහන්සේගේ විග්‍රහය අම්මා කිව්වේ මේ ලෝකේ මොන ලෝකේද මේ? තථාගතයන් වහන්සේ කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ලෝකයේ. හරිද? කිසිදු එකක සත්ව පුද්ගල භාවයෙන් බඹ පරිහරණය කරන්න එපා කියන එක නේද මූලිකම න්‍යාය ධර්මය තථාගතයන් වහන්සේ ලෝකෙට හෙළි කරපු. ତොර දැන් නුඹට රූපය හම්බුනොත් ඒ විදියට ඒ උන්වහන්සේගේ පළවෙනිම න්‍යාය ධර්මයේ එතනින් බිඳ වැටෙනවද නැද්ද? බිඳ වැටෙනවා අනිවාර්යෙන්ම එතන. ତොර දැන් අපිට හම්බ වෙන්නේ මේ සවිඥානික කයකට මේ අර කියනා වූ ඉමස්මින්ච සවිඥානික කායේ බාහිද්දාච සම්බ නිමිත්තේසු මේ සවිඥානික කයක් බාහිර නිමිත්තක් ගන්න වෙලාවේ නුඹට හම්බ වෙන රූප සංඥාවක් නම් උපාදානය වෙන රූප සංඥාවක් නම් එහෙනම් මේ සවිඥානික කය මට ඇති එකක් නොවන නිසාත් අරමුණක් ස්පර්ශ වෙලා එන මේ රූප සංඥාවක් බැවින් එතන සත්වේ පුද්ගලෙක් ඉන්න පුළුවන්ද? බෑනේ. දැන් අපි ගැඹුරෙන් හිතනකොට මේ කය මට ආයිති එකක් නොවේ. නෙමෙයි. මේ කය සතර මහා භූත ධාතුන්ගෙන් හටගත්තු ස්වභාව ධර්මයේ දායාදයක්. නුඹට මට ඔක්කොට. ඒ දායාද කොටගත්තු මේ කය විපාක කයේ යම්කිසි සිත නැමැති අර මේ ඉන්ද්‍රිය මානසිකාරයක් තුල බාහිර අරමුණක් ස්පර්ශ කරන වෙලාවේදී නුඹට මේ රූප සංඥාවක් නම් ආවේ ඒක නුඹට ආපු රූප සංඥාවක් ස්වභාව ධර්මයේ සිද්ධාන්තයක්ද? ස්වභාව ධර්මයේ සිද්ධාන්තයක්. චමින්ද මේක පැහැදිලිද? චමින්දට? ඔව් එහෙමයි එහෙමයි. ස්වභාව ධර්මයේ නිර්මාණ සිද්ධාන්තයක්. ඒතර ඒ ස්වභාව ධර්මයේ සිද්ධාන්තය තුළ නුඹට ඉස්සෙල්ලම හම්බ වෙන්නේ රූප රූපයක් වේවා, ශබ්ද රූපයක් වේවා, ගන්ධ රූපයක් වේවා, රස රූපයක් වේවා, පොට්ටම්බ රූපයක් වේවා, ධම්ම රූපයක් වේවා. මේ රූප සංඥාව නුඹට හම් වෙන්නේ රූපාරම්මණයක් හැටියට.
එතනදී නුඹට රූපයක් නම් අපි කියමු ඇසට හම් වෙන්නේ රූප සංඥාවක්. එතන නෑ අම්මාවත් තාත්තාවත් නිල් පාටවත් රතු පාටවත් නුඹට ඇහැට හම් වෙන්නේ නෑ ආරම්භක අවස්ථාවේ. එයි තාම මේ මේ සිතුවිලි දහමේ පළවෙනි ආරම්භක ස්ටෙප් එක තමයි රූප සංඥාව. ඒතර ඒ රූප සංඥාවට තමයි නුඹ එකතු කරේ විඳීමයි හඳුනා ගැනීමයි. ඒක දෙවෙනි ස්ටෙප් එක. ඒ දෙවෙනි ස්ටෙප් එකේදී තමයි ඒක වර්ණයක් හැඩයක් තුලින් දෙයක් බවට පරිවර්තනය කරේ. මං කියන එක පැහැදිලිද? නාමයක් බවට පරිවර්තනය කරේ. නාමයේ තුලින් දෙයක් බවට පරිවර්තනය කරා. ඒකට එතන නාමයට කියන්නේ සංඥාව කියලා තමින්ද. ඒ නාමය විඳපු ආකාරය තමයි සුඛ දුක්ඛ දුක්ඛම සුඛ. ඒක නිසා මෙතන නාම ධර්ම වල තියෙනවා අංග තුනක් තමින්ද. එකක් තමයි විඳීමක් හඳුනා ගැනීමක් චේතනාවක්. මේ ත්‍රිත්වයට තමයි නාම ධර්මය කියන්නේ. නමුත් අද සමාජය අනේ මේ නම මේ නාම ධර්මයට දාපු එක මොකද්ද දන්නවද? නම නමක් ඒක. එතන විඳීම් කෑල්ල නැහැ. හඳුනා ගැනීම් කෑල්ලට නමක් දැම්මා. ඒක නිසා මේ නාම රූපය කියන එක මේගොල්ලෝ විග්‍රහ කරේ මේ අම්මලා චමින්දලා දරාගෙන සිටින ශරීරයට. නාමේ තමයි චමින්ද, රූපේ තමයි සතර මහා භූතකය. පැහැදිලිද? ඒක තමයි වැරදිම තැන. ඒකට කිව්වා පංචස්කන්ධය කියලා. ඒයි පංචස්කන්ධය කිව්වේ අර සතර මහා භූත තමයි රූපකය, නාමකය තමයි ඔය නම. ඒ නම විතරක් නතර වුණේ ඒ කයට තියෙනවා විඳින ස්වභාවයක් හඳුනා ගන්න ස්වභාවිකුත් තියෙනවා චමින්දක. ඒතර නාම රූප කිව්වේ ඒක තමයි. ඒක තමයි මේ පංචස්කන්ධය කී කියා අතීතේ පුරාම මේ පංචස් මේ ශරීරයට කියපු නම තමයි මොකද්ද? පංචස්කන්ධේනේ පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය කියන්නේ මේ ශරීරයට පංචස්කන්ධය කියලා තමයි අම්මා මේ අපි ඔක්කොම කට්ටිය අතීතේ ඉස්කෝලේ යන කාලේ දහම් පාසලේ අපිට ගන්නේ පංචස්කන්ධය කියන්නේ මේකට කියලා. මෙහෙමයි දැන් එතන පටිග සම්පස්සේ ඇති වුණ තාම ඇති වෙලා නැද්ද එතෙන් දෙනකොට? පටිග සම්පස්සේට තමයි අම්මා පටිග සම්පස් නාම රූපේ රූපේ කියන එකට තමයි මේ පටිග සම්පස්සේ කියන්නේ. හරි දැන් මතක් වුණේ. හරි එතකොට දැන් මේ රූප සංඥාව කියන්නේ පටිග සම්පස්සේට. පටිග සම්පස්සේ හරි හරි. දැන් මේ මෙච්චර වෙලා කතා කරපු රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප හැටියට මේ සතර මහා භූත ධාතුන් ඇසුරු කරගෙන නුඹට හම් වෙන්නා රූප සංඥාව තමයි පටිග සම්පස්සේ. පටිග සම්පස්සේ. ඇයි ඒකට පටිග සම්පස්සේ කිව්වේ? ඒ ස්පර්ශය. කොහොමද ස්පර්ශ වුනේ? ස්පර්ශ වුනේ නාම රූපනේ. මෙහෙමයි. ඒක ස්පර්ශ උනේ හොඳට අහගන්න. නුඹේ මේ සවිඥානික කය දරාගෙන සිටිනා නුඹලා නුඹලා නොදනුවත්වම මේ මේ කියන්නා වූ මේ ඉන්ද්‍රිය වල තියෙනවා ප්‍රසාද ගතියක්. මේ සෑම ඉන්ද්‍රියකම ප්‍රසාද ගතියක්. ඒ ප්‍රසාද ගතිය තියෙන නිසා එයාල හැම වෙලාවෙම බාහිර වස්තුන් ස්පර්ශ කරනවා. උදාහරණයකට ඇස රූපයන් ධර්මයන් ස්පර්ශ කරනවා, නාසය ගඳ සුවඳ ස්පර්ශ කරනවා, කන ශබ්ද ස්පර්ශ කරනවා. මේ ශබ්ද සංඥාව අරගෙන යනවා යම් තැනකට. ඒක තමයි අපි කියමු මොලේ කියලා. මේ ශබ්ද සංඥාව අරගෙන ගියාම ඒකට මගේ මනසේ යොමු වීමක් තියෙනවා. ඒවා කොච්චර ආවත් ශබ්ද ආවට රූප ශබ්ද ගන්ධ රස නුඹලාට කොහෙන් ආවත් ඒක ඒ ඇස පැනවෙන්නේ රූපේ පැනවෙන්නේ ඒ කෙරේ නුඹගේ යොමු වීම තිබුණත් විතරයි. දැන් මේ වෙලාවේ නුඹලා ඉන්න ප්‍රතන නුඹලා දන්නේ නැතුව නාට ඇස විවිධ ස්පර්ශයන් ගන්නවා. ඒ සංඥා යනවා, සංඥා එනවා. හැබැයි සංඥා ගියාට වැඩක් නැහැ. නුඹලා අර යොමු වීම
ඒ කෙරේ නුඹගේ යොමු වීම නැති තාක්කල් නුඹට ඒ අදාළ රූපය සමුදේ වෙන්නේ නැහැ. පැහැදිලිද? පැහැදිලි. ඒ රූපය රූප සංඥාව හටගත්තු ක්ෂණයෙම එතන රූප සංඥාවකින් අතර වෙන්නේ නැහැ. නුඹට නාම ධර්මයක් ඒකට සහජාතවම එකතු කරලා නාම රූපේ විඥාන ක්‍රියාවලිය කට ගන්න. මේකට බුදුහාමුදුරුවෝ කියනවා ඇස නොබුද්ධි නොබුද්ධිනු ඇසක් තිබුණත් බාහිර රූපයන් තිබුණත් නමුත් නුඹගේ මානසිකාරයගේ යොමු වීමක් නැති තැන නුඹට විඥාන භාගයාගේ පහළ වීමක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බලන්න කොච්චර ගැඹුරු කතාවක්ද කියලා උන්වහන්සේ කියන්නේ. ඒක හරියට උන්වහන්සේ කියනවා මේ මෙතන ඒකට කියන්නේ මේ බිඳිච්ච නැති, ඒ කියන්නේ බිඳිලා කියන පොට්ට වෙච්ච නැති ඇසක් තිබුණු පළියට බාහිර රූපයන් කතරක් තිබුණද නුඹට ඒ කෙරේ යොමු වීමක්. දැන් ඒවා තියෙනවා කියන්නේ අර 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 මොකද්ද අපේ අර ප්‍රසාදය කැප්චර් කරනවා පට ගාලා මුළු ඔක්කොම වටේ තියෙනවා කැප්චර් කරනවා. හැබැයි කැප්චර් කරාට වැඩක් නැහැ. නුඹගේ යොමු වීම නැත්තා. ජාමිනි සරත් අයියා මේක පැහැදිලි නේද? පැහැදිලි උපමහත්තයා. අහගෙන ඉන්නවා. නුඹලාට හැම මොහොතකදීම නාසයට ගඳ සුවඳ නුඹලා දැන නැතුණට එනවා. කනට ශබ්දත් එනවා. ඇසට රූප සංඥාත් එනවා. හැබැයි නුඹලාගේ ඒක සමුදේ වෙන්නේ අර යොමු වීමත් සමග. සමග. දැන් අපිට කොට්ටබ්බ මොකක් හරිද? දැන් අපිට තියෙන්නේ ශබ්දනේ යොමු වෙලා ඉන්නේ. මල්ලිගේ ශබ්දෙට. දැන් පොට්ටබ්බේ තේරෙන්නේ නැහැ. දැන් පොට්ටබ්බේ තේරෙන්නේ නැහැ. දැන් නුඹලා වාඩි වෙලා ඉන්න තැන පොට්ටබ්බේ තිබුණ නැද්ද මෙච්චර වෙලා? ශරීරේ පහසු. නුඹලා යොමු වීම නැති තාක්කල් නුඹලා දැන් නැත්නේ. දැන් නැහැ. මේක මහා පුදුමාකාර සිද්ධාන්තයක් මේ මනස තුල සිදුවෙන. එතකොට දැන් අපි රූපය ගැන කතා කරේ. මෙන්න මේ රූප සංඥාව මේ රූප සංඥාව නුඹ අර නුඹට රූප අර යොබු වීමත් සමගම පටිඝ සම්පස්සේ තුලින් රූප සංඥාවක් හටගන්නවනේ. එහෙමයි. මේ රූප සංඥාව හටගෙන ඒ මොහොතේම ඒ රූප සංඥාව නිරුද්ධ වෙනවා. හටගෙන ආයි කියන්න බැරි තරම් වේගයකින්. ඒ වේගය කොපමණද කියන්න මට දන්නේ නැහැ. බුදුහම්දුර කියා ගන්නත් බැහැ. උන්වහන්සේට උපමා දෙන්න විදියක් නැහැ. මේ රූප සංඥාව නිරුද්ධ වෙලා තමයි නුඹට වේදනාවේ මේ වේදනා මේ නැමැති මේ මොනවා දෙයකට කියන්නේ මානසිකාරය ගොඩ නැගෙන්නේ. රූප සංඥාව මානසිකාරයට උපාදාය වුණු රූප සංඥාව හටගෙන එතකොට ඒ රූප සංඥාවේ හම්බුණාද නුඹට අම්මව රෝස මලක් හම්බ වෙනවද නුඹට? නුඹට හම්බ වෙනවද තැඹිලි ගහක්? නුඹට හම්බ වෙනවද නැවක්? නුඹට හම්බ වෙනවද මොහොද? නෑ මොකක් හම්බ වෙන්නේ. නුඹට හම්බ වෙන්නේ රූප සංඥාවක්. රූප සංඥාව. ඒ සංඥාව හටගෙන ඒ මොහොතේම බිඳිලා තමයි නුඹට වේදනාව හටගන්නේ ඊට පස්සේ. ඒ වේදනාව හටගෙන බිඳිලා තමයි ඒ වේදනාව හඳුනගන්නේ. දැන් උදාහරණයකට දිවට කැමකෝ? දිවට නුඹලාට කවුරු හරි තියනවා සියඹලක ලුණු ඇටයක් තිබ්බ කියමුකෝ. එතකොට මේ ලුණු ඇටේ දිවට තියපු ෂණයෙම්ම ඒ දිවේ යම්කිසි සංවේදී එහෙම නැත්නම් එතන තියෙන ප්‍රසාදයක් ඒ දිව හරහා සියුම් නාල හරහා පණිවිඩයක් අරගෙන යනවා ඉහළට. ඉහළට ගියාම ඒකට යොමු වීමක් ආපහු ඇති තමයි පටිඝ සම්පස්සේ හටගන්නේ. පැහැදිලිද? දිවට ලුණු ඇටේ තියෙන වෙලාවේ නෙමෙයි පටිඝ සම්පස්සේ. ඒ පණිවිඩේ මොළයට අදාළ මානසිකාරය විතින් ස්පර්ශ කරොත් විතරයි නුඹට ඒ යොමු වීම තුලයි නුඹට ස්පර්ශ කරන්නේ. ඒතර එතන තියෙන රූප සංඥාව ඒක හටගෙන ඒ මොහොතේම ඒ රූපය බිඳුණා. ඒ මොන රූපයද බිඳුනේ? රස රූපය. රස රූපේ බිඳෙනවත් සමගම එතන රසයක් විඳීමක් හට ගන්නවා නුඹට. මොකද්ද විඳීම? හඳුනාගන්නේ ඒ විඳීම ලුණු. ලුණු තමයි හඳුනා ගැනීම. රසය තමයි විඳේ රස හැටියට සුඛ. ඊළඟට චේතනාවක් ගොඩ නැගුණා ලුණු රසය කියලා. එතකොට
දිවට ලුණු කැටේ තිබුණු හැටියෙම ඒ පණිවිඩය අරගෙන ගිහිල්ලා ඒකට යොමු වීමක් වුණා. ඒ යොමු වීමත් සමගම විඳීම් හැඳිනීම් වලින් චේතනාවක් ගොඩ නැගුණා. ලුණු රහ මගෙත් මට දැනුණා කියලා. මොකද්ද දැනුනේ කාටද ලුණු රහ? මට. කොහෙද මේ ලුණු රහ තිබුණේ? තිබුණේ. අවංකවම. අතීතේ ලුණු කියලා අපි මේක ඇසුරු කරගෙන ඒ ලුණු කියන රසය සහ ඒ ලුණු කියන සංඥාව ඒ දෙක අසීත ආශ්‍රවයෙන් අරගෙන මේ පච්චුප්පන්නේ චේතනාවක් පහළ වුණා. චේතනාව අතීතෙන් මල්ලෙන් දාවේ සරත් අයියා? ඔව් නෑ. මේ මට පොඩ්ඩක් ඔය මට කියන එක වෙන්නේ මට දැනනා කියන්නේ අවිද්‍යාසගත පුද්ගලයෙකුට නේද? නැත්තම් සවිඥාන කාට දැනන්නේ ඒක? දැන් මේ අපි ඉස්සෙල්ලා සරත් අයියා දැන් මට කියලා දැනෙන්නේ අවිද්‍යාගත පුද්ගලයාට තමයි. නමුත් මේ සිදුවෙන සිද්ධාන්තය නුඹ අඳුනා ගත්තොත් නේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ යම් දවසක මට වෙච්ච එකක්ද සවිඥානක කයට වෙච්ච එකක්ද කියලා සරත් අයියා. ඉස්සෙල්ලාම අපි හොයාගමු මේ සිදුවෙන සිදුවීම. මේ අරමුණ බාහිරේ ස්පර්ශ කරලා මේ අරමුණ මේ දිවට ලුණු කැටේ තියපු ෂණයෙන්ම ඒ දිවේ තියෙන ප්‍රසාදය විසින් යම් වාහකයක් හරහා පණිවිඩයක් අරගෙන ගියා. පණිවිඩේ ගිය හැටියම පණිවිඩ මේ හැම වෙලාවෙම යනවා. හැබැයි අර යොමු වීමත් සමගම පටිඝ සම්පස්සය අතගත්තා. පටිඝ සම්පස්සයත් සමගම නුඹගේ ආශ්‍රව මල්ලෙන් ගත්ත නුඹ විඳීමකුයි හඳුනා ගැනීමකුයි වර්තමානයේ පච්චුප්පන්නේ නුඹ චේතනාව පහළ කරා. පැහැදිලිද? චේතනාව දැන් ගත්තේ අතීත ආශ්‍රවයෙන්. ඒතර දැන් මේ සිද්ධාන්තයේ බලාගෙන යනකොට ඇත්ත වශයෙන්ම මේ සිද්ධාන්තය තුළ සිදුවුනේ සභා ධර්මයේ ක්‍රියාවලියක් නොවේද චමින්ද? එහෙමයි. මේක සභාව ධර්මයේ ක්‍රියාවලියක්. මේ ලුණු රස දැමීම යනු මේ දිව නැමැති සතර මහා භූත ධාතුන්ගෙන් සකස් වන මේ දිව නැමැති ඉන්ද්‍රිය එම දිව්‍ය ඉන්ද්‍රිය මෙන්න මේ ස්පර්ශය තුල ගොඩ නැගුණු යම් කිසි සිද්ධාන්තයකට මගේ අර මම කියලා අර සරතය දැන් කිව්වා වගේ මම කියලා තැම්පත් කරලා තියාගත්තු යම් කිසි විඳීම් හැඳිනීම් ස්වභාවයක් තුලින් මට ලුණු රහ කියලා දැනුණා කියන දේ නේද මේ සිද්ධ වුනේ? එහෙමයි. අවංකවම මේ මට ලුණු රහ දැනුණා කියන එක මම පළවෙනියෙන් අවබෝධ කළා නම් පළවෙනියෙන්ම වගේ ප්‍රඥා ඇස අවදි වෙලා මං අවබෝධ කරලා තිබුණා නම් මේ සවිඥානික කය බාහිර නිමිත්තක් ගත්තා නොවේද කියලා එතෙන් පටන් දැන් බාහිර නිමිත්තක් ගත්තා කියලා දැනගත්තා නම් අර එන අර සංඥා ටික මොනවද විඳීම් හැඳිනීම් ටික අතීතයේ මම මේ සිද්ධාන්තයේ නොදැන තැන්පත් කරලා තිබුණු එකක් තුළ මගේ උනා කියලා හැඟීමක් උගලන්ට තේරෙන්නේ නැද්ද? මං කියන එක පැහැදිලිද දන්නේ කැඹුරුයි හොඳට අහගන්න. දැන් මේ සිද්ධාන්තයේ මේ තථාගතයන් වහන්සේ අපිට විග්‍රහ කරන අතුරු නුඹගේ ආශ්‍රවවල ඇසුරේ මතක සටහන් වල තියෙන්නේ මම අත්විඳපු අත්දැකීම් නොවේද? ඔව් එහෙමයි. ඔව් දැන් ඒවා පැක් වෙලා තියෙනවා යම් තැනක. නුඹලා දන්නේ කොපමණද තියෙන ප්‍රමාණය දන්නේත් නැහැ. දැන් නුඹට බාහිර ආර පළවෙනි පටිඝ සම්පස්සේ තුලින් ආපු බාහිර නිමිත්ත රූප සංඥාවට නොවේද අර අතීතයෙන් මතු කරලා ලුණු රස කියන එක දැනුනේ? එහෙමයි. එතකොට දැන් නුඹ මේ එතකොටම නුඹට පහළ වුණේ මට ලුණු රසක් දැනුණා කියන එකනේ. එහෙමයි. දැන් නුඹලා දැනගෙන තිබුණා නම් මේක මේ අතීතේ මන් තියලා තියෙන්නේ වැර මේ සිද්ධාන්තයෙන් නොදැන දැන් මේ අද කතා කරන සිද්ධාන්තයෙන් නොදකින තාක්කල් නුඹලා ඔක්කොම අතීතේ තැම්පත් කරලා තින්නේ මට හම්බ වෙච්ච නේද? yes yes එහෙමයි.
ඒක දැන් මට හම්බ වෙච්චා එන සැරේට නුඹට තියෙනවා නම් මේ අද කතා කරන සිද්ධාන්තය පිළිබඳ ප්‍රඥාවක් දැන් නුඹට මේ රූප සංඥාවත් මේ කියනවා නාම ධර්මයක් තුල මට හම්බ වුණු ලෝකයක් හම්බ වෙයිද අද සිට මේ විදියට දකින්න නුඹ පුරුදු වුණොත් නෑ නෑ මෙන්න මේක තමයි අම්මා මෙතනදි තමයි මේ තථාගතයන් වහන්සේ කිව්වේ වහන්සේ පහදලා දුන්නේ මෙතන තියෙන්නේ නාම රූප ධර්මතාවයක් නෙවෙයිද නාම රූප දෙකක ධර්මතාවයක් මොනවාද පනවා ගැනීම දෙකක් නේද මේ මනස තුල පනවා ගැනීම දෙකක් තුල නේද චමින්ද අපිට රූපයත් විඳීමත් හඳුනා ගැනීමත් චේතනාවත් කියන එක පහළ වුණේ එහෙමයි තොර මේ රූපය එක ක්ෂණයෙන් හටගෙන නිරුද්ධ වෙලා ගියා නම් මේ රූපේ නුඹට නිත්‍ය ලෙස ගන්න පුළුවන්ද නිත්‍ය දෙයක්ද මේ රූප සංඥාව නිත්‍යද මෙන්න මේකයි තථාගතයන් වහන්සේගේ රූපය අනිත්‍ය කියන්නේ මෙන්න මේකටයි මේ තථාගතයන් වහන්සේ කිව්වේ ගැඹුරෙන් මේක බලන්න ඕන මේ රූපය අනිත්‍ය තුරුමි දැන් දැන් මේ රූපය අනිත්‍ය භාවයේ පෙනුනේ මටද මේ විදියට බලනකොට නෑ නේ ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය මේ ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් මේ කය දරාගෙන තින්න පුද්ගලයාගේ ප්‍රඥාව තුලින් දැක්කා මිස මේ මේ ප්‍රඥාවේ අවදි වීමක් නේද මේ මොහොතේ මේ කරන්නේ කතා කර කර නුඹලාගේ සංගවිලා තියෙන ඇහැට නොපෙනෙන මෙන්න මේ ධර්මතාවයක් ඉස්මතු කිරීමක් නේද මේ මේ අපේ ධර්ම සාකච්ඡාව තුල විසිදු වෙන්නේ එහෙම නැතුව බාහිර තියෙන වස්තුවක් කඩලා කුඩු කරලා පොටි කරලා මේ මේ සුද්ධාෂ්ටකෝලට කඩලා බලන අනිත්‍යද මේක. ඒතර දැන් එහෙම අනිත්‍යක් සුද්ධාෂ්ටකෝලල කඩලා බලන අනිත්‍යක් බලන පුද්ගලෙක් නැද්ද? ඉන්නවා. එහෙම කුළු දැන් අපි කිව්ව රූප සංඥාවක සිදුවෙන ස්වභාව ධර්මයේ සිද්ධාන්තයක් කියලා අවබෝධ වෙනකොට එතනදි සිදුවෙන්නේ සත්පුද්ගල භාවයේ බැහැර වෙලා වෙනවද සත්පුද්ගල භාවයක් පැන වෙනවද එතන බැහැර වෙනවන්නේ බැහැර වෙනවා සත්පුද්ගල භාවයේ බැහැර වෙනවා අන්න ඒක තමයි කිව්වේ මෙන්න මේක තමයි පටිගං රූප සංඥාත එත්තසා චිත්තසේ ජත මේක තමයි නුඹට පළවෙනි ගැටය නුඹව මේ අවිද්‍යාවේ ගැට ගහපු තොර මේ ගැටේ ගැට ගැවුනට පස්සේ මේ ගැටේ ලියා ගන්න බැරි වුණොත් මේ රූප සංඥාව පිළිබඳ නුඹ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අවබෝධ කරගත්තේ නැත්නම් ඒ රූප සංඥාවට එකතු වෙන්නා වූ නාම ධර්ම ටික නුඹට ලියා ගන්න පුළුවන් වෙයිද බෑනේ බෑනේ නුඹලා ගැට ගැහෙනවා දෙවෙනි ගැටේටත් ගැට ගැහෙනවා අන්තෝ ජට බහි ජට ජටය ජටිතා පද මේ අවුලෙන් අවුලට දැන් පත් වුණා මොකද්ද අවුලෙන් අවුලට පත් වුනේ දැන් මෙතන පිට මම දකින ලෝකයක් මා දකින අම්මා කෙනෙක් මට දැනෙන ලුණු රස මට ඇහෙන සින්දු දැන් ඉතින් පටන් ඒ මම නොවේද ලෝකයක් අත් විඳින්නේ මම මොකෙන්ද අත් විඳින්නේ විඥාන හයෙන් චක්කු විඥාන නාම රූපය පිළිබිඹුනේ කොහෙද අචමින්ද නෑ විඥානේ සෑම මොහොතකදීම පිළිබිඹු වෙන්නේ අර කියනව රූප වේදනා සංඥා චේතනා කියන හතර. එහෙම මේක දැන් මේ නුඹලාට හැම වෙලාවෙම විඥානයේ පිළිබිඹුනේ රූපයක් වේදනාවක් සංඥාවක් චේතනාවක් කියන මේ හතර වැදෑරුම් සිතුවිලි දාමේ. මේ සිතුවිලි දාමේ තමයි විඥානේ පිළිබිඹුනේ. විඥානේ කියන්නේ තව සිතුවිල්ල. එතකොට කුල් මහත්තයා මේ අපිව වැඩියෙන්ම නොමග යවන්නේ අපේ පෙර ආශ්‍රව කියන්නේ අර කර හරි අර ආශ්‍රව වල තියෙන්නේ විද්‍යාගතව මෝඩකමට තියපුවද නුවණක් කරකමින් තියපුවද අවිද්‍යාගතව මෝඩකමින් තියපුවා මම කියන හැඟීමෙන් පරිහරණය කරපුවා නුඹලා තියලා තියෙන්නේ එතකොට මේ දෙක අපි ෆික්ස් කරනවා එකට ඇතුලෙන් ටක් ගාලා ෆික්ස් කරලා මට පේනවා කියලා ඒක දැන් මට පේන ලෝකය දැන් මට පේන ලෝකේ මට ඕන විදිහට නේ පවත්වන්න ඕන. ඒක අභිනන්දනය කරනවා ඒක දිග පස්සේ කියන්නම් මම.
ඒක අබිනම්දති අබිවදති අජ්ජෝසයති මේක බැසගෙන අම්මා මට පේනවා මාර ලස්සනයි අප්පා මාර රස අද ඩ්‍රින්ක් එකක් ගත්තා බයිට් එකකුත් එක දැන් මේ මම විඳින්නේ සත්‍ය වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ මම විඳපු ලෝකෙ නෙවෙයි මම විසින්ම ක්‍රියේට් කරගෙන ඒක නිසා කියනවා මේ සියල්ලම පුරුෂයාට රාගය මේ පුරුෂයා සතුව පවතින රාගය සංකල්පයක් කියලා සංකප්ප රාගෝ පුරුෂස්ස කාම මේ අපිම හදාගෙන මේ බාහිරේ තිබුණාද ලුණු පහක් මේ මම ක්‍රියේට් කරගත් එකක් ලුණු කියන්නේ ඒතර ඒක ලුණු රස වුණේ තව කෙනෙකුට ලුණු රසද තව කෙනෙකුට ලුණු රස නෑ ලුණු අප්පිරියයි ඒතර දැන් ඒතර මේ මේ පුද්ගලයා මේක සුඛද දුක්ද කියලා තීන්දුව කරන්නේ ඒ ඒ පුද්ගලයාගේ ආශ්‍රවයන් වලට සාපේක්ෂව පනවාගත්තු මේ 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 සංකල්පමය රාගයක් නේද නුඹලා විඳින්නේ ඒක නිසා තමයි එකම වස්තුවට 10 දෙනෙක් එක්කෙනෙක් කැමති එක්කෙනෙක් අකමැති එක්කෙනෙක් පොඩ්ඩක් පොඩි උපේක්ෂාසහගතයි සමකන මාය නගිනවා මේ ඔක්කොම විතර බාහිර වස්තුවේද තිබිලා තියෙන්නේ මේ මේ මනාපමනාපය කොයිද තිබිලා තියෙන්නේ තමන්ගේ සිත්තේ අපි ක්‍රියේට් කරගත්තු අපේ සංකල්පය ඒක අපි දෙවෙනුවට යමු දැන් මට ඕන කරන්නේ උඹලන්ට අනිත්‍ය කියන්න කුමක්දයි පහදලා දෙන්න දැන් රූපය අර විදියට හටගෙන බිඳෙන රූපයක් නම් ඒක ඒක නුඹගේ වශගිය පවත් ගන්න පුළුවන් දේ රූපේ හටගෙන යන බිඳෙන එක මේ කිසිම කෙනෙකුට පුළුවන් ද චමින්ද නිලන්ති නුඹට එන ඒ රූප සංඥාව නුඹට කැමති විදියට නුඹගේ කන්ට්‍රෝල් එකේ නුඹගේ වශගිය පවත් ගන්න පුළුවන් ද බෑද බෑ එහෙනම් ඒ රූපය ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන එක ධර්මතාවයක්ද නැද්ද ධර්මතාවය ධර්මතාවය මේ ධර්මතාවයක් ඒක තමයි අර ඒ අර අර අපේ කොණ්ඩඤ්ඤ තවුසා පළවෙනියෙන් අවබෝධ කරේ මොකද්ද එයා අවබෝධ කරේ යමක් සමුදේවනවාද ඒ සමුදේවන එක නිරෝධ වන ස්වභාව කොට ඇත්තේ යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම එයාට තේරුණා මේ බුදුහාමුදුරුව මේ පටිච්චසමුප්පාද න්‍යාය අද අද මේ විදියට වගේ මේක පහදා පහදා දෙනකොට මැදුම් පිළිවෙත කියන්නේ මේකට මජ්ක්‍ධිමා ප්‍රතිපදාව මේ පහදන්නේ මේ වචනේ නොකිව්වට මේ පහදලා දෙන්න හදන්නේ මේ ලෝකයේ සමුදය කුමක්දයි කියලා. එතකොට දැන් ලෝකයේ පළවෙනිම සමුදය වෙන්නේ මොකද්ද? රූප සංඥාවක්. රූපස් ඛණ්ඩයක්. ඇයි මේකට ස්කන්ධ කිව්වේ? සමූහයක් මනස තුල ගොඩ නැගෙන සමූහයක් මේකට අර කියන්නේ රූප කායක් කියලා මේ මනස තුල ගොඩ නැගෙනා වූ රූප කාය රූප ස්කන්ධය මේ රූප ධාතුවක් එතකොට මෙන්න මේ රූප සංඥාව මේ විදියට හටගෙන නිරුද්ධ වෙනවා නම් මේක නিত্যද අනිත්‍යද අනිත්‍යයි එතකොට මේ අනිත්‍ය වන මේ රූප සංඥාව මගේ වසඟයේ පවත්වන්න පුළුවන් ද බැයිද? බැහැ. බැහැ. එහෙනම් ඒක අත්ද අනත්ද? අනත්යි. 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 අන ඒකට තමයි අනාත්ම කිව්වේ. ආත්මීය ස්වභාවයෙන් ගන්න බෑ නුඹට මේක. එහෙමයි. ඒකෙන් දැන් උඹලාට හම්බ වෙනවා අනිත්‍යත් හම්බ වෙනවා අනාත්ම ස්වභාවයක් හම්බ වෙනවා. අනිත්‍ය වූත් අනාත්ම වූත් මේ ධර්මතාවය මේ ආකාරයට දකින තාක්කල් නුඹලා මේ රූප සියල්ලම නিত্য ආත්මීය ස්වභාවයෙන් නොයේද ගන්නෙ? එහෙමයි. නিত্য ආත්ම ස්වභාවයෙන් ගන්නෙ. නিত্য ආත්ම ස්වභාවයෙන් ගන්නතුරු නුඹට මේ උපාදානයෙන් බිඳෙන්න පුළුවන්ද? මේ රූපයන් සබ්දයන් කන්දයන් කෙරේ. එහෙනම් නුඹට උපාදානයෙන් මිදෙන්න බැරි නම් සංකිටේන පංච පාදාන ස්කන්ධා දුක්ඛ අන්න දුක හම්බුණා ඒක නිසායි බුදුහාඳුරුගේ සබ්බං දුක්ඛං සියලු දුකයි සියලු දුක වෙන්නේ මේ බාහිරේ තියෙන වස්තුරු නෙමෙයිසා නෙමෙයි නුඹ මේ නিত্য මේකේ තියෙන සත්‍ය නොදකින තාක්කල් සත්‍ය ඥානය නුඹලාට පහළ වෙන තාක්කල් සියල්ල දුකයි සියලු දුක වෙන්නේ. ඒක නුඹලා මට පේන ලෝකයක් කියලා පරිහරණය කරන තාක්කල් නුඹලා ඉන්නේ විද්‍යාවේද අවිද්‍යාවේද? අවිද්‍යාවේ.
අවිද්‍යාවෙන් නුඹ ලෝකය පරිහරණය කරන තාක්කල් සියල්ල දුකයි. මේ දුක කිව්වේ මේ බාහිර මේ අඬන දොඩන දුකක් නෙමෙයි. ඒකයි බුදුහාමුදුරු කිව්වේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳ කතා කරනකොට උන්වහන්සේ පහදලා දුන්නා ඉපදීම දුකයි. ජරාව දුකයි. මරණය දුකයි. ශෝකේ දුකයි. පරිදේවේ දුකයි. දෝමනසේ දුකයි. මොකද්ද ප්‍රියන්නා එක්වීම අප්‍රියන්නා එක්වීම දුකයි. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි. යම් පිච්චන් නලබෙත් යම් කිසි දෙයක් මනාපයක් තියෙනවා මේක සිදු වුණොත් නැත්තක් හොඳයි කියලා. හැබැයි සිදු වෙන නිසා ඒ තමන්ගේ මේකත් දුකයි. යම් පිච්චන් ඒ කියන්නේ තමන්ගේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති නිසා දුකයි. මේ ඔක්කොම දුක් කාටද? පුද්ගලයාට. මේ ඔක්කොම දුක් රැස ඉපදුන පුද්ගලයෙකුට දෙයක් නෙමෙයි දේ පහදලා දීලා තියෙන්නේ. එහෙමයි. අවසාන වචනේ මොකද්ද බුදුහාඳුන් කිව්වේ? සංකීර්තියන පංචපාදස්කන්ධ දුක්ඛ. එහෙනම් සමස්තයක් හැටියට අර ඔබලා ඔය දීපු දුක් ඔක්කොගෙම සමස්තය හැටියට මම ගත්තොත් මම කියන්නම් ඒක සංස්කෘත කරලා කියන්නම් මොකද්ද? පංචවිධ උපාදානස්කන්ධයම තමයි දුක. ඒතර පංචවිධ උපාදානස්කන්ධය හැදුනේ කොහෙන්ද? නාම රූප විඥාන ක්‍රියාවලිය තුල. විඥාන ක්‍රියාවලිය. තොල් නාම රූප විඥාන ක්‍රියාවලිය තුල ගොඩ නැගුණු සිද්ධාන්තයේ නුඹ නොදකින තාක්කල් නුඹ මේ ලෝකය උපාදානයෙන් තමයි පරිහරණය කරන්නේ. ඒතර උපාදානයෙන් පරිහරණය කරන පුද්ගලයා ඒ දුක පිළිබඳ තියෙන ඥානයක්ද අඥානයක්ද? අඥානය. එහෙනම් දුකේ අඥානං. කවුද දුකේ අඥානං ගොඩේ ඉන්නේ? ආර්යෝද අනාර්යෝද? අනාර්යෝ. දැන් නුඹලාට ආර්ය භාවයට පත් වෙන නම් නුඹලා මොනවද කරන්න ඕන? දුක නැති කරගන්න. නාම රූප විඥානයේ පිරිසිඳ දකපල්ලා කියන එක තමයි බුදුහාඳුරු කිව්වේ දෙයියනේ. එහෙමයි. පැහැදිලිද යමින්ද? එහෙමයි. අපැහැදිලි නම් උඹලා කියන්න ඕන. අපැහැදිලි කියලා. දැන් මේ එතකොට දැන් මේ බාහිර රූපයේ අනිත්‍යයක් දකින්නවා නම් බාහිර රූපයේ අනිත්‍ය දකින පුද්ගලයෙක් ඉන්නවා. දැන් උඹලා අහලා තියෙනවද සක්කාය දෘෂ්ටි කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරන්ගේ විග්‍රහය. මොකද්ද ශාමිනී අම්මා සක්කාය දෘෂ්ටි කියන්නේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරපු ආකාරයට? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පස්වැදරුම් ධර්මයන් අහංකාර මමංකාර මානානුසයෙන් ගැනීම තමයි සක්කාය දෘෂ්ටිය කියන්නේ. කෙටියෙන් කිව්වොත් උපාදානස්කන්ධ පහක් මේ හටගන්නේ අම්මා රූපය අර විදියට දැක්කොත් නුඹ රූපේ උපාදාන කරනවා. ඊට පස්සේ අර විඳීම උපාදාන කරනවා. සංඥාව උපාදාන කරගන්නවා. චේතනාව කියන එක සංස්කාරය උපාදාන කරගන්නවා. විඥානය උපාදාන කරනවා. පංච උපාදානස්කන්ධ පහක් නේද නුඹලා දැන් සෑම මොහොතකදීම අත්විඳින්නේ. ඇයි ඒකට උපාදානස්කන්ධ පහක් කියලා අපි කිව්වේ? නුඹලා අතීතේ උපාදානයෙන් තැන්පත් කරපු රූප සංඥාවක් නේත් එක නේද නුඹට අම්මා හම් වෙන්නේ, රෝසමල හම් වෙන්නේ, ලුණු කැටය හම් වෙන්නේ, මොන විදියට ලෝකේ හම්බුණත් නුඹට උපාදානයේ ස්වરૂපෙන් නොවේ දේව හම් වෙන්නේ. උපාදාන ස්වરૂපෙන්. උපාදානයේ ස්වરૂපෙන් හම්බෙන්නා වූ පංච උපාදානස්කන්ධය යමෙකු මම කියන, මගේ කියන, මමත්වයෙන් පරිහරණය කරන තාක්කල් තථාගතයන් වහන්සේ කිව්වේ යා ඉන්නේ සක්කාය දිට්ඨිය. ස්ත්‍රිය කියලා කිව්වේ බුදුහාමුදුරු. සක්කාය දෘෂ්ටියනු අන්නර පංච උපාදානස්කන්ධ පහ ඒ කියන්නේ රූපය මම, මම රූපය, රූපය තුල මායත, මා තුල රූපයත, වේදනාව මම, වේදනා තුල මායත. ඒකකින් අර ගැඹුරු විග්‍රහයකින් කරා. නිකන් සරල විග්‍රහයකින් අපි කරොත් පංච උපාදානස්කන්ධයේ මමත්වයෙන් පරිහරණය කරන අතුරු නුඹ ඉන්නේ සක්කාය දෘෂ්ටියේ. එතකොට දැන් ඇයි නුඹට මමත්වයෙන් පරිහරණය කරන්න සිද්ධ වුනේ මේ පංච උපාදානස්කන්ධ පහ? මේක සමුදය නිරෝධ වෙන විදිය දැක්කේ නැති නිසා. හරියට දැක්කේ නැති නිසානේ දෙයියනේ. නුඹ මෙන්න මේ මෙකනිසම් එක, මේ ටෙක්නික් එක, මේ නාම රූප විඥාන ක්‍රියාවලිය තුලින් දුටුවා නම් නුඹ ඒක උපාදානය කරගන්නවද? ඇයි උපාදානය නොකරගන්නේ නුඹ? මෙතන උපාදානය කරගන්න පුද්ගලෙ නැහැනේ. මේක ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් නේ. මේ සවිඥානික කයක සිදුවෙන
සමුදේ නිරෝධ සිද්ධාන්තයක්නේ. ඒක කවුද දැක්කේ? ඉදා පළවෙනියම මේ ලෝකෙට බිහිවෙන පළවෙනි ආර ශාවකයා වන කෙනා දැක්කේ කවුද? පුද්දලයා. කොණ්ඩඤ්ඤ තවුසා. එයාට තේරුණා මේ මැදුම් පිළිවෙතින් මේක පහදලා දෙනකොට. දැන් අපි මේ අපි මෙතන ඉන්න කට්ටියට මේ වැදගත් දෙයක් කියන්නේ අපි ප්ලෑන් කරලා තියෙනවා චාමිනියම් මේ විස්තර ටික කියන්න. අපි මේ සිද්ධාන්තය ලෝකේ මේ 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 උත්තමයා ලෝකේ පහළ වෙලා මේක පළවෙනියෙන් දේශනා කරනවානේ අම්මා. මේ මේකට කියන්නේ මොකද්ද? දම්සක් පැවතුම් සූත්‍රය. මේක තමයි මේ පළවෙනියෙන්ම පහදලා දුන්නේ ලෝක සමදේවන චක්‍රය ලෝකෙට කරකුවා. මෙන්න මේක නිසයි නුඹලා අමාරු වැටුනේ කියලා පහදලා දුන්නේ. ඒක අපි යම් ගැඹුරු සාකච්ඡාවක් තුලින් පහදලා දෙන්න ප්ලෑන් එකක් තියෙනවා. අපි යම් යම් විශේෂිත ස්ථානයකට ගිහිල්ලා ජාමිනිය අම්මා ටික පහදලා දෙයි. උඹලන්ට පුළුවන් ඒකට සහභාගී වෙන්න. ඒතකොට දැන් මම හිතනවා චමින්ද මේ කවුද මේ මෙතන ඉන්න මේ නිලන්ති නිලන්තිලට දැන් මේ ප්‍රඥා ඇස අවදි වෙන්න ඕන. මේ කියලා තියෙන්නේ බාහිර රූප කතන්දරයක් නෝවේ. උපුල් මහත්තයා. උපුල් මහත්තයා දැන් අපිට එළියෙන් අපිට ඒ රූපය එනකොට ඒ පටිඝ සම්පස්සේ ඇති වෙනකොටම නාමය හරහා අධිවචන සම්පස්සේ හරහානේ මේක අපේ වෙන්නේ. මම කෙනෙක් ඇතුළේ අරගන්න. එතකොට අපි දැන් මේක කඩන්නේ කොතනින්ද? මම මේ මෙතන දැන් කඩන්නේ මෙහෙමයි. නුඹලා මෙන්න මේ ප්‍රඥා ඇස දැන් ප්‍රඥා ඇස අවදි වූවා නම් දැන් නුඹලා මොකද කරන්න ඕන? මේක පිළිබඳ තියෙනවා තථාගතයන් වහන්සේ විග්‍රහ කරනවා ත්‍රිපිරි වට්ටම් ද්ව දසාකාරම් කියලා වචනයක්. මොකද්ද? දැන් පළවෙනියෙන් නුඹට උපදින්නේ කුමක්ද ඥාණය? සත්‍ය ඥාණය මේකට කියන්නේ. මෙතෙක් පෙර නොඇසු විරු සිද්ධාන්තයක් පිළිබඳ ඥානයක් පහළ වෙනවා. දැන් ඥානය පහළ වුණු නුඹ ඥානය පහළ වුණ හැටියට නිකන් හිතුවොත් මොකද වෙන්නේ? දැන් නුඹ මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් කරනවා කියන්නේ මේ සිද්ධාන්තය පිළිබඳ මනා නුවණින් මෙනෙහි කිරීමක් කරන්න ඕන නුඹලා. ඒක මෙනෙහි කරනකොට නුඹලා මේක නුඹලාගේ මේ මේක ප්‍රත්‍යක්ෂ කරනවා නුඹලා යම් වෙලාවක. මේක තමයි සත්‍ය. මේක තමයි මා කළ යුතු කෘත්‍ය. ඒ කෘත්‍ය කරන්න හලෝ කෝල් එකක් ඇවිල්ලා වගේ සරත් ඇයි එහෙනවද යමිනා? මෙන්න මේ කෘත්‍ය කරන එක තමයි කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. එතකොට නුඹ හැම මොහොතකදීම මේ ප්‍රතිපදාවේ ඉන්න නම් නුඹට ඕන කරනවා මොකද්ද? එලඹ සිටි සීය නැත්තම් යෝනිසෝ මනසිකාරෙන් යෝනිසෝ මනසිකාරෙන් නුඹ ඉන්නවා. ඒ යෝනිසෝ මනසිකාරෙන් ඉන්න මොහොතක නුඹට මේ රූප ශබ්ද ගන්ධ පෙර පරිදි ආවට නුඹ ඒවා කෙරේ නුඹට හටගන්නේ නැහැ තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාව හටගන්නේ නැත්තේ මෙතන විඳින්නේ නැති නිසා. ස්වභාව ධර්මයේ අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මතාවයක් බව දකින නුඹට මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි තෘෂ්ණාවක් ඇලීමක් ක්‍රමානුකූලව දිය වෙන්න පටන් ගන්නවා. වෙනදා සේම නුඹ ලෝකය පරිහරණය කරනවා නුඹගේ දිය වෙන්න ගන්නවා අර අයිස්කන්ද බර්ගර් එක අයිස්බර්ග් එක දිය වෙන්න පටන් ගන්නවා. තෘෂ්ණාව නැමැති දිය වැක්කිරෙන පටන් ගන්නවා. එයි මෝඩකම තේරෙන්න පටන් ගන්නවා. එතනදි තියෙන්නේ ඒ කියන්නේ මේකට තමයි කියන්නේ උදයත්ත ගාමිනී නිබ්බේධික ප්‍රඥාව තුලින් ලෝකය පරිහරණය කරනවා කියලා. මොකක්ද ඒකට කියන්නේ? උදේ අත්ත කියන්නේ හටගෙන නිරෝධ වන ක්‍රියාවලිය දැකීම ප්‍රඥාවෙන් දැකීම තුළ ඔහුතුල හටගන්නව නිබ්බිදාවක්. මේක කොච්චර මේ ඒ කියන්නේ නිබ්බේධික ප්‍රඥාවක්. මේකට කියන්නේ නිබ්බේධික ප්‍රඥාව. මේ ප්‍රඥාව අවදි වුණු පුද්ගලයා ලෝකය පරිහරණය කරනවා ක්‍රමානුකූලව. ඒ පරිහරණය කරන ලෝකය තුළ ඔහු ඇලීමෙන් ගැටීමෙන් බැහැර වෙනවා ක්‍රමානුකූලව. ඒකට තමයි කියන්නේ මේ සම්මා දිට්ඨියට පත් වුණු නුඹලා ආර්ය මාර්ගයට බැසගත් පුද්ගලයා ගමන් කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
ක්‍රමානුකූලව නුඹලා කෙලස් ප්‍රහාණය කරනවා නොදැනුවත්වම. ඒ කෙලස් ප්‍රහාණය අවසාන ජවනිකාව තමයි නිලන්ති සියලු කෙලස් ප්‍රහාණය කිරීම නොහොත් අරහත් භාවය. හැබැයි දැන් නුඹලාට පහළ වුණා අපි අර අපි ඊළඟ දවසේ කතා කරමු චාමිනී අම්මා. එහෙමයි. දැන් මේ මේ දුක දැන් මේගොල්ලන්ට පැහැදිලි වුණා යම් විදියකට යම් මේකේ ප්‍රශ්න යොමු කරන්න ඕගොල්ලෝ ඉදිරියේදී මේ නාම රූප ලෝකේ නාම ධර්මයක් රූප ධර්මයක් මේ සවිඥානික කයක් තුල පැනවෙන්නා වූ ප්‍රඥප්තියින් දෙකක් පැනවීම් දෙකක් මේ පැනවීම් දෙක කලේ මම නොවේ අර කියන්නා වූ පටිඝ අධිවචන සම්පස්ස නොහොත් මානසිකාරය තුල ගොඩනැගුණු දෙකක් මේක ඒක නිසා මේ සියල්ල ස්ථිර නැහැ හටගෙන නිරුද්ධ වෙනවා එකිනෙකට බිඳි බිඳි යන ධර්මතාවයක් එහෙනම් මේක මගේ වසඟේ පවත්වන්න බැරි නිසා අනාත්ම ස්වභාවයක් දැන් නුඹලාට අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එක හොඳට වැටහෙනවා මෙන්න මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ලෝකය දැන් පරිහරණය කරනකොට හැම මොහොතෙම නුඹට අවශ්‍යයි නිලන්ති අර කියන්නා වූ මේ සිද්ධාන්තයේ පිළිබඳ ප්‍රඥාවක් එහෙම නැත්නම් ඔබ සිත වඩන්න ඕන දැන් සිත වඩනවා කියන්නේ අර කියන්නා වූ නිදහස් සෑම වෙලාවකම මේ සිද්ධාන්තයේ පිළිබඳ නුඹ දකිමින් වාසය කරනකොට නුඹට ඊළඟට රූප ශබ්ද ගන්ධ රස එනකොට ඒ වෙලාවේ ඒක ප්‍රහාණය කරන්න අලුතෙන් හිතක් පහළ වෙන්න දෙයක් නැහැ නුඹට ඒක පේනකොටම දන්නවා මේ කතන්දරේ මේකයි කියලා ඒක තමයි පුහුණු කළ හිතකට තමයි මේ ගමන වේගවත් කළ හැක්කේ මේ රත්නයකම්ම මං කියනක මං හිතනවා යමක් පැහැදෙන්නේ නැති කියලා. ඉතාලම හොඳට පැහැදිලි වුණා. නෑ මොකද පැහැදිලි වුණා උපුල් මහත්මයා. අනිත් එක හිත ට්‍රේන් වෙනවනේ ට්‍රෙන් වෙනවා ඒක හරි හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා ඒක පුරුදු කරන්න පුරුදු මේක මේ මේක දැක්ක මේක ක්‍රමානුකූලව පුදුමාකාර ඒකට කියන්නේ ඒකට කියන්නේ එයා මනසෙන් පුදුම සතුටක් විඳිනවා මේ සිද්ධාන්තය තුළ එයාට තරම් සතුටක් නැහැ තවත් ඇයි දැන් මේ ලෝකේ ඒක එයාට කියනවා අටලෝදාමේ කම්පණයෙන් මිදෙන්න පටන් ගන්නවා එයා මේ පස්ඨ ලෝක ධර්මය කියලා එකක් තියෙනවනේ දැන් දුක මොකද්ද මම ඒවට කියන අටට කියන්නේ එතකොට මේවා තුළ කම්පනයක් සෙලවීමක් වුණා නේද ඇයි මේ සෙලවුනේ පුද්ගලයා මෙතෙක් කාලයක් ඇයි සෙලවුනේ ඒ කම්පනිය මම හිටපු නිසා මම විඳපු ලෝකයේ තලුව තමයි මා කම්පණය වුණේ. දැන් මට තේරෙනවා කම්පණය වෙන මම එකතන ඉඳලා නැහැ නේ කියලා. මම කියන සක්කාය දෘෂ්ටිය හඳුනාගත්තු දවසේ සිට එයාගේ කම්පණය අඩු වෙන්න පටන් ගන්නවා. සෙලවීමක් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සෙලවෙන්නම අඩු වෙන පටන් ගන්නවා කියන්නේ ඔහු එයාගේ අර රාග ద్వේෂ දුර වෙන පටන් ඒක තමයි කියන්නේ මොකද ඊළඟ ස්ටෙප් එකේදී සිදුවෙන්නේ මාර්ගයට පැමිණි පුද්ගලයෙකුගේ කාමරාග පටිඝ දුක් වෙනවා කියන එක. එයා දැන් ක්‍රමානුකූලව තමා තුළ ගොඩනගෙන දැන් අර කියනවා ලාභ අලාප අයස යස නින්දා ප්‍රශංසා තුළ තියෙන්නේ රාග ද්වේෂ නොවේද? ඔව්. රාගදේශ ප්‍රහාණය කරනවා කියන්නේ අටලෝදාමේ කම්පණයෙන් බැහැර වෙනව නේද? බැහැර වෙනවා. නිවැරදි. ඒතොර අතීතේ ඒ ඔක්කොම තැම්පත් කරලා තිබුණේ රාගදේශ මිශ්‍ර කරලා නේද? අර මල්ලේ දාලා තිබුණේ. මල්ලේ දාලා තිබුණේ එහෙමයි. ඒතොර එනං ඒ ඒ ඒ ගැලවෙන්නේ කෙලස්ද නැද්ද? කෙලස් නේ ගැලවෙන්නේ. එනං ඔංගොල්ලෝ මේ ශාමිනිය අම්මා මේ ඉතිරි මේ මේ මට චූට්ටකට මාව නිදහස් කරලා ශාමිනිය සාදු 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 ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිකා චිරන්වක්කන්තු දේශනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු 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 වරුණ තෙරුවන් සරණයි සියලු දෙනාටම පින්වත් උකුල් මහත්තයතුළු චාමී අම්මා ඇතුළු සියලු දෙනාගේම අවසරයි ඉතින් අද දවසෙත් අපි මම හිතන්නේ හතේ වගේ නම් සැහැණ දිග සාකච්ඡාවක් පැවැත්තුවා මේ මම හිතන්නේ අර අපේ දොස්තර මහත්තයා කිව්වා වගේ අද ටිකක් ගැඹුරු සාකච්ඡාවක් ටිකක් මම හිතන්නේ සමහරු ප්‍රශ්න අහන්න උනන්දුනේත් නැත්නම් මම හිතන්නේ ගැඹුරුකම වැඩි හින්දාද වෙන්නේ නැති ඉතින් අපිට ඒ අතරතුර සාකච්ඡා කරන්නත් වාරයක් හම්බුණා ඉතින් ඒකටත් බොහොම පිං උපුල් මහත්තයා ඉතින් ඒ සියල්ලටම ඉතින් මූලිකත්වයෙන් ඔබතුමාගේ අනුදැනුම උපදේශය සහ ඒ මග පෙන්වීම තමයි අපි කවුරු යම් කිසි අවබෝධයක යම් කිසි තැනක අද ඉන්නවා නම් ඒ සියල්ලේම ප්‍රමුඛයා සහ ඒ සියල්ලේම බලපෑම ඒ කියන්නේ ඔබතුමා තමයි ඒ සියල්ල කළ පුද්ගලයා වෙන්නේ ඉතින් අදත් ඒ වගේම පැය තුනක් වගේ කාලය තුළ දීර්ඝ සාකච්ඡාවක් කළ අපිට මේ අද කරුණු ගොඩක් අවබෝධ කරලා දුන්නා ඉතින් අපි මේ අද බෝධිතුරු මහතේ අවසාන කතාව අවසාන කොටසෙදිත් කිව්වේ මේ මධ්‍යම ප්‍රතිපදාව පදපදාවෙන් ලෝකෙ දිහා දකිනකොට අපි අතනත අන්තවලින් මිදිලා මඤ්ඤණාවෙන් තොර වෙලා සත්පුද්ගල භාවයෙන් තොර වෙලා මේ විද්‍යාවට පත් වෙනවා ඒ තුළ තමයි මේ ලෝකෙ දින් පස්සේ දකින්න බලන්නේ අපි ඉතින් එතන තමයි අපි එතනට තමයි පමිනිය උත්තේසා කල යුත්තේ කියලා ඉතින් අපි ඉරිදත් අවසාගතචා මේකේ තව දිගුවක් කරනවා කියලා පුල් මහත්තයා සඳහන් කරා ඉතින් මේ සියලු දේ පුල් මහත්තයා කැපවීම අපි බොහොම අගය කරනවා අපි සියලු දෙනායකට තුතිපදනවා අපි එකට පින් දෙනවා ඉතින් ඔබතුමාටත් මේ සසරෙදි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ තුලින් නිවන ළඟා කරගන්නට හැකි වේවා කියලා අපි සියලු දෙනාගේ ප්‍රාර්ථනයයි තෙරුවන් සරණයි පුල් මහත්තයා සුබ රාත්‍රියක් දීර්ඝාස වේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම